මම හිතන්නේ මේ සංහිඳියාව සාර්ථකයි. මේ සංහිඳියාව අසාර්ථක නම් අප්‍රේල් 22 වෙනිදා මේ රටේ ලේ වැගිරීමක් තියෙනවා. ඒක සිදුුනේ නැහැ. ඒ කියන්නේ අන්තවාදීන් නෙමෙයි මෙතෙක්කල් ඔබ ජයගෙන තියෙන්නේ. ඒත් මෙතනින් විතරක් අපිට සෑයීමකටපත් වෙන්න බෑ. ඊටු ටිකත් අපි සාකච්ඡා කර කර අපි ඉදිරියට යන්න ඕනේ. බෙදුම්වාදී යුද්ධකින් ත්‍රස්තවාදයෙන් අද ඇවිල්ලා තියෙනවා වෙනත් ත්‍රස්තවාදයකට. ISIS වාදයක. එතනින් කොහොමද ඉදිරියට යන්නේ? මෙතන සංහිඳියාවයි අන්තවාදයයි අතර ආපෝ ගැටුමක් තියෙනවා. ආරම්භුනේ සංහිඳියාව දිනලා. අවසන් වෙන්න ඕනේ සංහිඳියාව දිනලා. සමහර සිංහල අයනවා මුස්ලිම් අය දැන් විශ්වාස කරන්න පුළුවන්ද කියලා. මුස්ලිම් අය කියනවා මේක IS ස්වල්පයක් වුණේ අපි ඇවිල්ලා ඔක්කොම තොරතුරු දීලා මේ වැඩ කටයුත්ත කරා. දෙවිත ජනතාව කියනවා මේ අපිට වඩා සැලකීමක් මුස්ලිම් අයට දෙනවා මේ සිද්ධියේදී කියලා. ක්‍රිස්තියානි අය හිතනවා කතෝලික අය අපිට බෝම්බේ වැදුනේ. අපි මොකද්ද කරපු වැරද? රජයේ කතා කරන්නේ මුස්ලිම් අයට කරදරයක් වෙන්නද? මොකද්ද අපිට උනේ? හරි එදා තිබුණේ භාෂාව, අයිතිය, වර්ගවාදී අයිතිය වෙනුවට දැන් වෙනත් ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒත් විසඳුම තියෙන එක මාර්ගය. ඒක හොයාගන්න ඕන. පළමුවෙන්ම තියෙන්නේ රටේ ආරක්ෂාව ඇති කරන්න. ඒකෙන් ඈත් වෙන්න බෑ. දැන්ට මේ කල්ලියට අයිති ජීවතුන් අතර ඉන්න හැම එක්කෙනාම ආණ්ඩුවේ බාරේ ඉන්නේ. ඒත් ප්‍රශ්න කරගෙන යනවා. කවුද වෙනත් සම්බන්ධකම් තිබුණේ? කවුද ඒව අදහස් දරන්? ඒකට විශේෂයෙන්ම තොරතුරු දුන්න මුස්ලිම් ජනතාව මතක් කරන්න. ඒ වගේම ප්‍රශ්නයක් අහනවා, ඇයි මිනුවන්ගොඩට ගිනි තිබ්බේ අය අල්ලගෙන නැති කියලා? ඒ කණ්ඩායමක් අරගෙන සාක්ෂි තියෙන විදිහට දැන් නඩු දාගෙන යන නීතිය හරියට ක්‍රියා කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ආරක්ෂාවට නම් පියවරගෙන තියෙනවා. ඉතින් මේක නෙමෙයි දැන් කෑ ගහන්නේ. මොකද ඇමරිකන්කාරයෝ මෙහෙන්නේ කි. එක පැත්තෙන් ISIS එක නැති කරන්න කියලා. අනිත් පැත්තෙන් මොනවටද ඇමරිකන්කාරයෝ එන්නේ කියලා. ඉතින් මේගොල්ලෝ ආවිල්ලා ඉන්ටර්නෙට් එකේ, Google එකේ හොයලා දුන්නේ නැත්නම් කවුද හොයලා දෙන්නේ? මේ දෙපැත්ත අපි මොකක්වත් නොකරා කියලා කිව්වහම කාටද බනින්නේ? ආණ්ඩුවට විතරක් නෙමෙයි. එදා දවල් 12 ඉඳන් ගිහින් මාස දෙකක් යන්නේ ඉස්සෙල්ලා මේක විසඳුවේ නිලධාරීන්. මට විදේශ අය කියනවා අපි පුදුම වුණා කියලා. අපි හිතුවේ නෑ මෙහෙම කරයි. අපි දැන් වන්දි ගෙවන්න ආරම්භ කළා තියෙනවා මේ ගැන. සාමාන්‍ය වන්දි ක්‍රමයේ නෙමෙයි, හොඳ වන්දි ක්‍රමයක් ගෙවන්න. මියගිය හැම එක්කෙනාටම ඒ පවුලට 110,000ක් දුන්නා. තුවාල වුණේ අයට 105,000 උපරිම 105,000 හැටියට මූලික ගෙවීම් කළා තියෙනවා. මේ පල්ලි තුන යලි ගොඩනගන්න ඒ උමනා මුදල් දෙන්නත් කියලා.